පිඟුතුනි මේ නිවන් දකින්න යන ගමනේදී ඔබට තියෙන බාධක සියල්ල දුරු කරන එකත් අපේ ලොකු වගකීමක්. ඔබට තියෙන මහා බාධක තියෙනවා පිඟුතුනි, ඒ බාධක එන්නේ කොහොමද කියලාවත් ඔබට තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ බාධක ඉවත් කරන්නත් පුළුවන් තරම් මේ කටයුතු කරන්නේ. එතකොට ඔබට පහසුවෙන් මේ මඟ වඩාගෙන යන්න පුළුවන්. ඒකයි මම ඔබව හැමතිස්සෙම පිඟුතුනි අර මහා ගුණයට හිත නැඹුරු කරවන්නේ. එහෙනම් මේ ගුණයට හිත නැඹුරු කරන වෙලාවේදී පිඟුතුනි අපිට තව රාජකාරියක් තියෙනවා කරන්න. ඒකට ඔබට අවස්ථාවක් සලසලා දීලා තියෙනවා මේ ආරාමේ. මම ඒ ගැන ඔබට පුංචි විස්තරයක් කියන්නම්. ඔබට පුළුවන් පරිදි පිංවිතනි ඒ වගේ කටයුතු කරගෙන යන්න. ඔය හැබැයි ඔය කරන වැඩපිළිවෙල අපිට හරි කරදරයි. නමුත් කරදරුණත් පිංවිතනි ඔබගේ නිවනට ඒක උපනිෂ්ඨේ වෙලා එන නිසා අපෙන් කෙරෙන සේවයක් විදිහට අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි පිංවිතනි දොළොස් පිරිකර පූජාව. ඔංග හරි කරදර වැඩක් අපිට. දාන ටික වැළඳුවා, පින් දුන්නා, ඊට පස්සේ අදාළව හාමුදුරන් වහන්සේ ඇවිල්ලා ධර්ම දේශනා කළා. අපේ වැඩේ කරගන්න ඕනේ අපිට. නමුත් පින්විතනි මේ නිවන් දකින්න එන පිරිසට ලොකු බාධාවක් වෙලා තියෙන දෙයක් තමයි ওই කාරණාව. ඒ කාරණාවට අදාළ පිළියම තමයි ওই දොළොස් පිරිකර පූජාවේ තියෙන්නේ. ඒක කවදාකවත් හිතන්න එපා හොල්මන් භූත දේව ප්‍රශ්නයක් ওই තියෙන්නේ කියලා. අපි ওই හොල්මන් භූත කතාව විශ්වාස කරන්නේ අනේ තේරුමක් නැති ඒව ඕවා නෙමෙයි අපිට ඕනේ අනිත්‍ය දුක් අනාත්ම කියන්නකෝ මෙතනින් එහාට. හරි, ඒ ටික කියනවා තමයි. නමුත් ඒ ටික අවබෝධ කරගත්ත කෙනාට මේ මග යන්න බෑ පින්වතුනි අර බාධක නිසා. ආන්ගේ බාධක දුරු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි එතන තියෙන්නේ. මම ඒක ගැන ඔබට පොඩි විස්තරයක් කරන්නම්. මේක ඔබට හෙළබොදු පියුම සංගරාවේ කීවෙනි කලාපද අපි හඳුනු 27 28 29 කියන කලාප තුන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඔබට ගෙදර ගිහිල්ලා කියවන්න පුළුවන්. ඔබ ගාවේ සංගරා ඇතිනේ. එහෙනම් මේ සංගරා අපේ ආරාමෙත් තියෙනවා. ලාභයකට එහෙම විකුණනවද නෑ. මේ ආරාමේ කටයුතු කරන්නේ මෑණි මෙහෙම හරියට මහන්සි වෙනවා පින්විතින් ඒ දහම් පණිවිඩේ ලෝක සත්‍යයට යවන්න. ඒක නිසා තමයි ඔයතන එලාගෙන ඉවරලා එන කෙනෙකුට ඒ අවශ්‍ය ඒක මොකක් හරි මුදලක් ගහලා ඇතිනේ මේ පත්තරේ. මොකද ඒක print කරන්න විදමක් යනවනේ. ඉතින් ඒක ගෙවලා නැතුව හරි කමන්නේ. ඔක අරගෙන ගිහින් ඉවරලා යහපත සලස ගන්න. එහෙම කටයුත්තක් කරලා තියෙන්නේ. ඒ පත්තරේ ගහන මහත්යාවත් කවර ඒ මහත්යා සහ මහතුරු පිරිසක් ඉන්නවා. ඒ වගේ ලියන පිරිසවත් කවදාකවත් මාත්‍රයක දෙයක් ඒකෙන් ගන්නෙ නෑ. මම දවසක් ඒ පත්තරේ ගහන මහත්යාගෙන් ඇහුවා. මොකද අපිත් එක්ක බොහොම යාවජීව මහත්යෙක්. ඒ මහත්යගෙන් මං ඇහුවා මහත්යෝ දැන් ඔය ඔක්කොම කර කර ඉන්නේ පැවිදි වෙන්නේ කවද්ද කියලා. හාමුදුරනේ මං එකතු කරගත්ත ගොඩ දෙයක් තියෙන ඔය උත්තමයන් වහන්සේගෙන්. ආන් ඒ ටික ඒ සියල්ල මේ ලෝක සත්‍යයට තිලින කරපු දවසට මං පැවිදි වෙනවා කියලා. ඉතින් අන්න එහෙම පිළිදෙන්නේ මහා සත්ක්‍රියාවකින් කටයුතු කරන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒවෙන් අගුණ දකින්නේ එහෙම යන්න එපා. ඔය පත්‍ර ඔය මොනවද ඕව තේරුමක් ඇති එහෙම නෙමෙයි. ඒවෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඔබ ගන්න. නිවන් මගට ඔය හැම එකම අවශ්‍යතාවයේ තියෙනවා. හැබැයි පරිස්සමෙන් ඒව අසුරු කරන්න. ඒකයි තියෙන්නේ. ඒක සමහර වෙලට පින්විතෙනි වාස්තු දෝෂය සම්බන්ධව ඇති. දැන් ඉතින් වාස්තු විද්‍යාවේ වෙන්න හදන්න එපා. ඒක කියවල ඉවර වෙලා. ආ මාත් දැන් දන්නවා ඉතින් මේ තියෙනවා මේ උළුස්සනේ. මේක උතන ගහ වැරදි ඉන්නේ ඔක. ඒකේම දාලා තියෙන හිඳි යට ගියාවක් මතු කරලා ගන්න මිසක් ඔබට වාස්තු විද්‍යාවක් වෙන්න නෙමෙයි. ඔබ නිවන් දැක ගන්න ඒකට මොනවා හරි දෝෂ තියෙනවා නම් පිටුදින අන්න ඒක පොඩ්ඩක් දුරු කරගෙන මිලා මේ කටයුත්ත කරගන්න තමයි ඒ උන්වහන්සේලා මේ දහමක් දීලා තියෙන්නේ. දහමට පරිබාහිර යමක් ඔබට දීලා තියෙන්නේ. ඉතින් ඒව වැරදියට යූස් කරන්න ගියොත් වැරදියට පරිහරණය කරන්න ගිහිල්ලා තමයි ලෝක සත්‍යය මුලාවටපත් වෙලා මෝඩයෝ වෙලා ඉන්නේ. ඔබ එහෙම මත්තමකටපත් වෙන්න එපා. ඉතින් මම ඔබට පුංචි විස්තරයක් කරන්නම් පින්විතනේ ඔය දොළොස් පිරිකර පූජාව අවශ්‍යම ටික. ඔබ කෑම හදන්නේ කොහොමද කියන එක එහෙම නෙමෙයි. ඕකෙන් ඔය තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් ක්‍රමයේ මම ඔබට කියන්නම්. මොකද මට මේක කරන්න කියලා අපේ හාමුදුරන් වහන්සේලාගෙන් ඉල්ලීමක් තියෙනවා. මොකද හේතුව උන්වහන්සේලා මේ දොළොස්වෙනි මාසේ දොළොස්වෙනිදාට දොළොස් පිරිකර පූජා කළා. තමන්ගේ ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන ක්‍රමවේදයක් කරන්න යනවා. ඒකට මම හිතන්නේ සමහර පිරිස් මේ වෙනකොටත් සම්බන්ධ වෙලා ඉන්නවා. අනේ අපිටත් ඒ අවස්ථාව දෙන්න කියලා. විශේෂ පූජාවක් කරන්න හදනවා 12 වෙනි මාසේ 12 වෙනිදා.
දොළහයි දොළහට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්න. දොළොස් පිරිකර පූජාවල. මේකන අපේ ආරාමින්න ස්වාමින් වහන්සේලා තමන්ගේ ඥාති හිත මිත්‍රාදී සියල්ල සිහිපත් කරලා ඒ වගේම මේ මේ භූමියට ඇවිදලා ඉන්න භූමියේ අයිතිකාරකම් කියාගෙන හරි මේ මොනෝහරි ක්‍රමයකින් බැඳිලා ආපු යම් පිරිසක් ඉන්නවනම් ඒ ඇයටත් යහපත ශාන්තිය සරසන්න කියලා හාමුදුරුවන් වහන්සේලා අතිනොත් ඒ දානයක් ඒ ආකාරයෙන් පිළියෙල කරලා එහෙම කරන්න උන්වහන්සේලාත් අදිස්ථාන කරන් තියෙනවා එදාට. ඉතින් මේ ගැන මේක හරියට කරන මොකද ඕන කෙනෙකුට පුළුවන් බත් ටිකක් හොයාගෙන ඇවිල්ලා ඔය එහා පැත්තේ මැස්සක් ගහලා ඒක උඩින් තියෙන විදිහට ඔන්න කාපිය උඹලම අපිට කරදර නැත ඊට පස්සේ ඉන්න දී කියව ඔය මට්ටමින් ඉඳගෙන ඕක කරන්න. නමුත් එහෙම නෙමෙයි ඕක කරන්න ඕනේ. ඒක කරන මූලික සිද්ධාන්තය ඔබගේ ඔළුවට දාන්න විතරයි මට ඕනේ. ඉතුරු ටික ඔක්කොම තියෙනවා පින්විතනි සංගරාවේ. සංගරාවේ මම මේ කියන ටිකක් තියෙනවා. නමුත් මම තව ටිකක් වැඩිපුර මේක පැහැදිලි කරලා දෙන්නම්. පින්විතනි දොළොස් පිරිකර පූජාව කියන එක සිද්ධ කරන්න අවශ්‍ය මෙන්න මේක නිසා. මේ ලෝකේ මං විතරක් නෙමෙයි ඉන්නේ. මේ ලෝකේ පින්විතනි පිහිටක් නැතුව මට මේ ගමනේ එන්න බෑ. පිහිටක් කියලා කියන්නේ පින්විතනි යමක් ආධාර කරගෙන ඒ මත පිහිටගෙන යම් කාලයක් ඉන්න එකට පිහිට වෙනවා කියලා කිව්වේ. ඒකයි ධර්මයේ පිහිට තියෙනවා. බුදුන්ගේ සරණ තියෙනවා, ධර්මයේ පිහිට තියෙනවා, සංඝයාගේ රැකවරණේ තියෙනවා. සම්බුදු සරණයි, සඳහම් පිහිටයි, සංඝ රැකවරණයි. සංඝ රැකවරණේ තියෙනවා මේ ගමන යන්න. වැරදි කියනවා නම් ඒක කියලා දෙනවා. රැකවරණේ සලසනවා. වැරදි පාරක යනවා නම් අරන් හරි පාරට දානවා. අන්නේ මට මේ පිළිගන්නේ මේ සංඝ රැකවරණේ තියෙනවා. ඒකයි සංඝ රැකවරණයි කියන්නේ. පිහිටන්නේ කොහේද? ධර්මයේ තුල. ධර්මයේ තුල පිහිටනවා. බුදුන්ගේ සරණ යනවා. ඒ අනුගමනය කිරීම සිද්ධ කරනවා. එතකොට පිළිගන්නේ සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ඊළඟට ශ්‍රාවක බුද්ධ නැත්නම් අරහත් බුද්ධ කියන ස්වභාවය බිහි කරගන්න පුළුවන්. අරහත් බුද්ධ ස්වභාවය බිහි කරගන්න ওই ක්‍රමයට. එහෙනම් දැන් දහමේ පිහිටල ඉන්නවා වගේම පිංගුතනි දැන් මේ මේ ලෝකේ ඉපදිච්ච දවසේ ඉඳලා ඉපදෙන්න පිංගුතනි යම් කිසි පිහිටක් අවශ්‍ය වුණා. ඒ ඉපදිච්ච මොහොතේ ඉඳලා පිංගුතනි ඔබට පිහිට වෙච්ච අය කොච්චර ඉන්නවද කියලා ගණන බලන්න. ඔබට මතකද පිංගුතනි ඔබගේ පෙකිනිවැල කපපු නර්ස්? දැන් ඔබට පුළුවන් ද කටක් කරලා නර්ස් කෙනෙකුට දොස් කියන්න? ඇයි පිංගුතනි ඔබගේ පෙකිනිවැල කැපුවේ කවුද? නස් කෙනෙක්. ඔබ මේ ලෝකෙට එනකොට පින්විතනි ලෝකෙට ඔබ ඇදලා ගත්තෙත් නස් කෙනෙක්, දොස්තර කෙනෙක්. එහෙනම් අපිට කාටවත් දොස් කියන්න බෑ මේ ලෝකේ. මොකද ඔය හැම කෙනාගේම පිහිටාව. හැබැයි ඔබට කියන්න බෑ මං ගෙවන ඉස්පිරිතාලේ ගිහියේ මං ගෙව්වා. ඒක මෝඩ කතාවක් බව හැමෝටම තේරෙනවනේ. එහෙනම් සල්ලි වලින් පිංගුතනි මේ හැම එකක්ම පාවලා දෙන්න බෑ. එහෙනම් අපි මේ ලෝකෙට ඉපදිච්ච දවස ඉඳලා පිංගුතනි අපිට උදව් කරපු පිරිස ඕනේ තරම්. අපි වරදට යනකොට පිංගුතනි අපිව මේ හරි පාරට ඇදලා ගත්ත පිරිස ඕනේ තරම්. අම්මා තාත්තගේ මම ගිය සතියේ ඔබට කිව්වා අම්මා තාත්තා කියලා දෙන්නගේ ಗುಣ දකින්න තාක්කල් ඔබට මේ ගමන යන්න පුළුවන්. ඔබට ಗುಣ දැක ගන්න බැරි නම් කවදාවත් මේ ගමන යන්න බෑ. එහෙනම් පින්වතුනි අම්මා තාත්තගේ ඉඳලා ඔබට පිහිට වෙච්ච අය ඕනේ තරම් ඉන්නවා මේ ලෝකේ. මේ අද්භවයට විතරක්. එහෙනම් මේ මහා ගුණයකින් පිරිච්ච මේ පිරිස ඔබට ඒ උදව් කරන හැම වෙලාවකම පින්වතුනි මහා ගුණයක් පෙරදැරි කරගෙන ඔබට ඒ දේ කළා. අද ඔබට මතකවත් නැති වෙන්න පුළුවන් මේ පිරිස. ඔය පිරිසගෙන් පින්වතුනි ඔබට එක වසරේදී උගන්වපු ටීචර් සමහරව දැන් මැරිලා ඇතේ. හැබැයි ඔබ අමතක කරන්න එපා පින්වතුනි අයන්න ආයන්න කියලා ආදි වශයෙන් ওই අකුරු ටික ලියුවේ ටීචර්. අද ඔබ ලොකු දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, කවුන්ටන් කෙනෙක් වෙන්නේ නැති. හැබැයි අර අකුරු ටික ලියුවේ ටීචර්. ඔබට ඒක අමතක කරන්න බෑ. අද ඒ ටීචර් මැරිලා. පින්වතුනි ඔබ කැමති නැද්ද ඒ ටීචර්ට පිහිට වෙන්න? ඔබේ දා ඉස්කෝලේ මැරතන් එක දුවද්දි පිංගුතුනි ඔබව වැටිච්ච වෙලාවේ ඒ කඩේ ඉස්සරහා හිටපු මිනිස්සයා දුවගෙන ඇවිල්ලා ඔබව ඉස්සුවා ඒ පුතා වැන්නද?
ඊට පස්සේ අර ඔක්කොම ලේ ටික පිහිදාලි වරිලා ප්ලාස්ටර් එකක් අලවලා පුතාව මම ඉස්කෝලේට ගිහින් දාන්න. පින්විතනේ මිනිස්සයා මැරිලා. ඔබට හිතෙන්නේ නැද්ද පින්විතනේ මිනිස්සයාට මම පිහිට වෙන්න ඕනේ කියලාද? ඔබේදා ඉස්කෝලේල්ල ගෙදර ගියේ හරි බඩකින්නේ. අම්මයි තාත්තයි වැදගත් කාරණාවකට එළියට ගිහිල්ලා. බඩකින් ඉවස ගන්න බැරුව දොර අරගන්න විදිහකුත් නැහැ. අම්මයි තාත්තයි එන්න පරක්කුයි. ස්තෝප්පුවේ ඉඳගෙන ඉඳද්දි එහා ගෙදර ආච්චි අම්මා කතා කළා. පුතේ එන්න පුතේ මෙහෙට. පුතාට බඩකින් ඉන්නේ නේද? ඉඳගෙන මේ ටික කන්න. ඒ ආච්චි අම්මා මැරිලා. ඔබට හිතෙන්නේ නැද්ද පින්විතනි ආච්චි අම්මව බේරගන්න? මම මේ ඔබට පෙන්වන්නේ පින්විතනි මේ මහ ගුණයට මොකද වුනේ? හිතේ තියෙන මහ ගුණයට මොකද්ද මේ මිනිසුන්ගේ වෙලා තියෙන්නේ? ඔබ ඒක නැති කරගන්න එපා කවර කවදාකවත්. ඒ පිරිස ඔබට කරපු ගුණේ පින්විතනි හැම තිස්සෙම සිහි කරන්න. ඔබට එදා පිහිට වෙච්ච කෙනා අද අමාරුවේ වැහලා ඉන්නවා නම් පින්විතනි ඔබට හිතෙන්න ඕනේ නැද්ද ඒ කෙනාව මම බේරගත යුතුයි කියලා? අන්නේ බේරගන්න ක්‍රමයේ තමයි පින්විතනි තථාගතයන් වහන්සේගේ දහම ඇසුරු කරගෙන තිරෝකුඩ සූත්‍රය ඇසුරු කරගෙන අද මේ ඔබට ඇවිදilla තියෙන දොළොස් පිරිකර පූජා වශයෙන් ඔබගේ හිත ගුණගරුක නැද්ද පින්විතනි මේ මට්ටමට? සමහරට ඔබට කිසිම අමනුස්ස ප්‍රශ්නයක් නැතුව ඇති. මම මේ කියන්නේ අමනුස්ස ප්‍රශ්න තියෙනවා නම් මේක කරන්න කියලා නෙමෙයි පින්විතනි. එතන ඊට වඩා තව මහ ගැඹුරු දෙයක් මේ කතා කරන්නේ. ඔබ අමනුස්ස ප්‍රශ්න තියෙනවා නම් කරයි. අයියෝ මේ අපේ ගෙදරට හරි ප්‍රශ්න මේ එකේ පැති වලින් ගඳ ගහනවා ස්වාමීනි මොකද කරන්නේ? එයාටත් කියනවා දොළොස් පිරිකර පූජාවක් කරලා පුණ්‍ය අනුමෝදනාවක් කරන්න. ඒ අයට යහපත සැලසෙන්න. මං ඒක ගැන නෙමෙයි කියන්නේ. අනේ අපේ ගෙදර ඇයට හරියට අසනීප වෙනවා ස්වාමීනි මොකද කරන්නේ? දොළොස් පිරිකර පූජාවකට අත ගහලා කැප කරලා ඒ අයට ඒක කරන්න. ඒක ගැනත් නෙමෙයි මම මේ කියන්නේ. පින්විතනි ඔබට මොකුත් ප්‍රශ්න නැතුව ඇති ඔය සම්බන්ධව. අමනුෂ්‍යයෙන් කිසිම කරදරයක් නැහැ. හරි හොඳට ජීවත් වෙනවා. පින්විතනි මම ඔබට කියන්නේ ඔබට ඒ අය කරපු ගුණ මතක නැද්ද? ඒ අය කරපු ගුණේ මතක නම් පින්විතනි ඔබට පිහිට වෙලා ඔබව උස්සලා තිබ්බා යම් තැනකින්. දැන් ඒ අය මඩට වැහැලා පින්විතනි දැන් ඔබට අවස්ථාව තියෙනවා ඒ අයව උස්සලා උඩින් තියන්න. ඔබ ඒක නොකර ඉන්නවා කියලා කියන්නේ පින්විතනි මොන ගුණ මකුකමක්ද කියලා හිතලා බලන්න. ඔබට අවස්ථාව තියෙනවා ඒක කරගන්න. පුළුවන් මට්ටමින් කරන්න. හැබැයි මේක කරන්නේ පින්විතනි අර මහ ගුණේ සිහි කරලා. එහෙනම් දැන් මට කියන්න. ඒ මහ ගුණේ නම් ඔබගේ ඔළුවේ තියෙන්නේ. ඔබගේ හිතේ තියෙන්නේ එදා මට මෙහෙම කරපු අය මෙහෙම කරපු අය මෙහෙම කරපු අය මේ මහ ගුණේ දැකලා. මම මේක කරන්නේ. මේ ආත්මවේ මට මෙහෙම කළා නම් මේ පිරිස. ගිය ආත්මවේ කරපු අය කොහොම කරන්නේ නැද්ද මට? ඒ දෙ ඉස්සෙල් අද්දැව් වල හිටපය කොහොම කරන්නේ නැද්ද? එහෙනම් මේ අනන්ත මහ සංසාරේ මාත් එක්ක සහ සම්බන්ධ වෙලා කටයුතු කරපු මට උදව් කරපු මට පිහිට වෙච්ච මම වැරද්දට වැටිච්ච වෙලාවේ මාව බේරගත්ත මට කන්න අදින නැති වෙලාවේ මට කන්න අදින්න දීපු මම හීතලෙන් වෙවුල වෙවුල ඉන්න කාලේ මට මේ අවස්ථාව හදලා දීපු මේ පිරිසට මම ඒ කාන්තේම පිහිට වෙන්න ඕනේ. ඔන්න ඔතනට පින්විතනි හිත නැඹුරු කරන්න. එහෙනම් දැන් මට කියන්න මෙන්න මේ පිරිසට ඔබට පුළුවන්ද ඉඳා කාහන් කියලා දෙන්න? ඔබගේ අම්මා මැරිලා ඥාති ප්‍රේතෙක් වෙලා ඉන්නවා. මට කියන්න පින්විතනි ඔබට පුළුවන්ද කට්ටරි මහත් එක්ක ගෙන්නලා පොල් කට්ටකට කෙල ගහලා මහත්යෝ මෙන්න මේකට ඕකිව ඇදලා ගන්නකෝ
ඇදලා අරගෙන ඕකිය බන්ධනෙට අරගෙන මේ බෝතලෙට දාලා දෙන්නකෝ මම මහමුදෙ හෙලන්න ගිහිල්ලා ඔබට පුළුවන් ද පිඟුතුනි ඕක කරන්න පොල් කට්ටකට කාරලා කෙල ගහලා ඉවරලා මෙන්න මේක තියලා ඕකිව ගෙන්න ගන්න කියලා දැන් අලුත් අත්බැවේක තමයි එයා ඉන්නේ. නමුත් ගිය අත්බැවේ කවුද එය? අම්මා. එනම් මව් ගුණය තියෙනවා නම් පින්විතනි තමන්ගේ හිත තුළ. තමන්ට පුළුවන් දර විදිහට කරන්න. මව් ගුණේ හිත පිහිටව ගත්තනම් දැන් අම්මව බේරගන්න පින්විතනි ඔබට කරන්න පුළුවන් දේවල් තියෙනවා. පිය ගුණයට හිත පිහිටලා තිබ්බනම් පින්විතනි ඒ ගුණේ සිහිපත් කළා. අම්මේවා කොහෙද ඉන්නේ කියන එක මන් දන්නේ නැහැ. තාත්තේ ඔබ කොහෙද ඉන්නේ කියන එක මන් දන්නේ නැහැ. නමුත් ඒ ಗುಣ මගේ තුල තියෙනවා. ඔබ මට කරපු හැම ගුණයක්ම මගේ තුල පිහිටලා තියෙනවා. ඒ ගුණයට කරන මහා ගෞරව පූජාවක් විදිහට මහා ಗುಣ උපහාර පූජාවක් විදිහට මං ඔබට මේ දොළොස් පිරිකර පූජාව සිද්ධ කරන්නේ. මහා සංඝයාට මේ දොළොස් පිරිකර පූජාව පූජා කළා. ඔබට මහ පිං අනුමෝදන් කරන්න මං සැරසෙන්නේ. ඒ ඔබ මට කරදර කරන නිසා නෙමෙයි. එහෙනම් මේ කරදරෙන් නිදහස් වෙන්න කියලා හිතලා මාත්‍රයක්වත් මේක කරන්න එපා. ගුණයට හිත නැඹුරු කළා මේ මහ ගුණ පූජාවක් කරනවා මම. පින්වතුනි එදා ඔබගේ අම්මා අද මැරිලා ඥාති ප්‍රේතෙක් මැරිච්ච දවස් ඉඳලා පින්විතනි අද මේ දක්වා වතුර ටිකක්වත් නැහැ. ඇයි? ඔබට අම්මව අමතක වුණා. ඔබ රස මසවලු කෑව පින්විතනි. ඔබගේ මේසේ එක එක ආකාරයෙන් කෑම ಜಾති තියාගෙන පවුලේ අනිත් අය එකතු වෙලා වට වෙලා කෑවා. මොහොතක්වත් මතක් වෙලාවේ නැහැ පින්විතනි මැරිච්ච අම්මව. ඒ අම්මා දරුසේ නිහස නිසාම පින්විතනි ඇදිලා වායි ගෙදරටම දැන් ඥාති ප්‍රේතය වෙලා මම මේ මං කියන්නේ නෙමෙයි තථාගතයන් වහන්සේගේ දේශනා තිරෝකුඩ්ඩ සූත්‍රයේ අහලා බලන්න දොර මුල්ලට වෙලා බිත්ති අස්සට වෙලා සීලෙ මුඩට වෙලා වැසිකිලි වලවල් ගාව ඔය කොහි හරි තැනක ඉඳගෙන බඩකින්නේ බලන් ඉන්නවා පිඟුතුනි ඔබ කනවා දැන් දෙයි මේ දැන් දෙයි දැන් දෙයි ඔබ හිතන බලන්න ඔය ගේ කාගේද අම්මගේ තාත්තගේ ඔය ඇඟ පෝෂණය වුණේ කාගේ කිරිවලින්ද අම්මගේ ඔය ඇඟ හයිය ගැහුවේ තාත්තගේ දාහණියවලින් මහන්සියෙන් අද ඒ මිනිස්සු දෙන්න මැරිලා ඒ මිනිස්සු දෙන්න බලන් ඉන්නවා පිංගුතිනේ දැන් දෙයි මට අපේ පුතා කනවර බලන්න මේ දෙන්න කතා වෙන්නේ නැති ඇයි පුදුම ආදරයක් තියන්නේ බලන්න අපේ පුතා කනව දැන් හොඳට ඒගොල්ලන්ට සරුවේ අපිට දැන් දෙයි මොනවා හරි දැන් මැරිලා අවුරුදු 5ක් වෙනවා අවුරුදු 5ටම පින්විතනි බත් ඇට එක දෙයක් ලැබිලා නැහැ. මේ දැන් දෙයි කී කී බලන් ඉන්නවා. නමුත් පින්විතනි මේ ප්‍රේතයන්ගේ තියෙන කර්ම ශක්තියේ ප්‍රබලකම අර රස මස ඔලු කන අර පුත්‍රයාට අර දියණියට අර මුණුබුරු මිනිමිරියන්ට මාත්‍රයක්වත් හිතෙන්නේ නැහැ නේ. මේ අයටත් දීලා කන්න ඕනේ කියලා. අර අය කාලේ ඉවරයි. ඊට පස්සේ පින්විතනි ඉතුරු කෑම ටික ෆ්‍රිජ් එකට දාලා අර අය නිදා ගන්න යනවා. දැන් මට කියන්න අර අම්මටයි තාත්තටයි හිතෙන දේවල්. ඔබ කල්පනා කරලා බලන්න අර අම්මයි තාත්තයි පින්විතනි එතනට වෙලා අතීතයේ සිහිපත් කරන්න හැටි. මේකව මම බිම තිබ්බේ නැහැ.
අම්මල තාත්තල දන්නව නේද දරුවන් හදපු හැටි මං අමතෙන් කියන්න දෙයක් නැන්නේ මං මේකව බිම තිබෙන්න තුව හැදුවේ මං මෙයා වෙනුවෙන්මයි මේ සියලු ධනෙ රැස් කළේ ඒත් අපිට බත් ඇටයක් දෙන්නවත් දරුවට හිතුන්නේ නැහනේ සාප කරන්නේ නැහැ පින්වතනේ ඔතෙන්දි බන්ධනේට එහෙම ගනිද්දි තමයි සාප කරන්න හිතෙන්නේ ඔතෙන්දි සාප කරන්නේ නැහැ අඬා වැළපෙන හිතකින් දෙන්න නැවතත් වැසිගිලි වලට යනවා කමක් නැහැ උරුමෙට ආපු දේ කාලා නිකන් එමු පින්වතනේ ඔය උරුමෙට ඕක ආවේ ඔබ හින්දා හොඳට මතක තියාගන්න ඔය අම්මට තාත්තට උරුමෙට ඇවිදිලා තියෙන අසුචි කන්න ඔබ නිසා ඔබට තණ්හාවෙන් බැඳිලා ලෝකයට අසාධාරණ කරපු නිසා අවැඩ කරපු නිසා ඔබට මතක නැද්ද අර ගුරුවරුන් ඔබට මතක නැද්ද එදා ඔබ වැරදි පාරේ යද්දී අතට වේවැල් පහර ගහලා ඔබව ගොඩ දාපු නිසා අද ඔබ ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් ඇකවුන්ටන් කෙනෙක් ලොකු ව්‍යාපාරිකයෙක් නීතිඥයෙක් ගුරුවරයෙක් විදුහල්පති කෙනෙක් ලෙක්චරර් කෙනෙක් ඔය තියෙන්නේ එක එක ජාති දේවල් ඒ ගුරුවරයා මැරිලා දරුවෝ සලකන්නේත් නැහැ දරුවෝ දන්නේත් නැහැ කොහෙද ගියේ කියලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලෝකවල නමුත් ඔබ මේ ආර්ය ධර්ම ශ්‍රවණය කරන පිරිස් ආර්ය මඟ ගමන් කරන පිරිස් ඔබට බෑපින් ඔතන අර ගුරුවරයාව අතහැරලා දාන්න ඔබ අද කොස් ගෙඩියක් කඩාගෙන කන්නේ ඔබගේ මුත්තා හිටවපු කොස් ගහෙන් ඔබට බෑපින් ඔතන මුත්තාව අමතක කරලා දාන්න ඒක නිසා අනන්ත සංසාරයක් තිස්සේ සහ සම්බන්ධ වෙලා කටයුතු කරපු මට යම් පිහිටක් වෙලා තියෙනවා නම් මේ අනන්ත සංසාරේ මොනෝම හරි ආකාරයෙන් ගනුදෙනුවට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ පිරිස මහ ගුණවන්තයි ආන් මේ මහ ගුණයේ සිහිපත් කළා මං ඒ අයට දොළොස් පිරිකර පූජාවක් ඊට කලින් ඒ අයට ආහාර පාන පූජාවක් සිද්ධ කළා ඊට පස්සේ මහා සංඝයා උදෙසා මේ දෙන දාණයට සහ සම්බන්ධ වෙලා ඒ පුණ්‍ය කුසල ශක්තියෙන් එයාට අනුමෝදන් කරනවා අනුමෝදන් කළා පුළුවන් තරමින් මට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් මං ඒ අයව ගොඩ දානවා මට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් මං ඒ අයට ඒ සහනය ලැබලා දෙනවා පිටින් ඔබගේ හිතේ ඕනෝක පැලපදියම් කරගන්න ඔබ දොළොස් පිරිකර පූජාවක් හෝ සාංගික දානයක් දීලා කරන පූජාවක් හරි කරනවා නම් ඔන්න ඕක හිතේ තියාගෙනයි පිංගුදෙනි ඥාතීන්ට පින් දෙන්න ඕනේ මිසක් මේ මල කාල කනි මැරිලවත් අපිට ඉන්න දෙන්නානි කියන මානසික මට්ටමින් නෙමෙයි ඒකයි මම ඔබට කියුවේ ගුණයට හිත නැඹුරු කරන්න නැති කිසිම කෙනෙකුට පිංගුදෙනි මේ හසර ඉවර කරන්න බෑ ගුණය තුලින්මයි මේ සසර ඉවර වෙන්නේ කොයි වෙලාවෙ හරි බුදු ගුණය තමන්ගේ හිත තුළ පිහිටිය ගමන් තමන් ඵල පූර්ණේ කළ ඉවරයි මතකයිනේ ඔබට සූවිසි ගුණය තුලින් නිවන් දකින්න ක්‍රමයේ පෙන්වලා තියෙනවා එතනට යන පාර තමයි මේ ටික ටික ඔබට ක්‍රියාත්මක කරලා දෙන්නේ එහෙනම් ඒකට සිංහතුනි යම් ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න මහගරුවන හිතකින් මේ මෙහෙ හරි කමක් නැහැ පිංගුතුනි මේ ගැන දන්න තව පන්සලක හරි කමක් නැහැ හැබැයි දන්න තැනක් වෙන්න ඕනේ දොළොස් පිරිකර කියන්නේ මොකද්ද කියලා හෙව්වොත් එහෙම අන්න එතකොට පොඩි ගැටලුවක් එතන තියෙනවා දන්නේ නැහැ පුණ්‍ය අනුමෝදනාව කරන්න දන්නේ නැති කීම වැරද්දක් එහෙම නෙමෙයි එහෙම හිතන්න එපා ඒ ස්වාමීන් වහන්සේලා දොළොස් පිරිකරක්වත් පූජා කරන්න දන්නේ නැහෙනේ කියලා වැරදියට එහෙම හිතන්න එපා හැමදේම දැනගන්න ඕනේ කියලා කොහෙද කියලා තියෙන්නේ අරිහතුන් වහන්සේ නමක් නැති වේද පින්විතින දොළොස් පිරිකර ගැන දන්නේ නැති අපෝයෝ ඉන්න පුළුවන් ඇයි ඒ දොළොස් පිරිකර දන්නේ නැති කමද අවිද්‍යාව කියන්නේ නැහැ එහෙනම් කයේ ස්වාමීන් වහන්සේලාට එහෙම දොස් කියන්න යන්න එපා දන්න තැනකට ඇවිදින්න ඒ කටයුත්ත ඒ විදිහට කරන්න ඒ කටයුත්ත කරන සම්පූර්ණ විදිහ පිංගතුනි අර සංගරාවල තියෙනවා මම ඔබට කෙටියෙන් කියන්නම් අර මහා ගරුගුණ හිත
හිතේ මවාගෙන ඉස්සෙල්ලම ඔබ තීරණය කරන්න අපි දොළොස් පිරිකර පූජාවක් දෙමු මහා සංඝයා උදෙසා දොළොස් පිරිකර පූජාවක් සිද්ධ කළා ඒකට සහසම්බන්ධ වෙන්න ඉන්න අපේ ඥාතිත මිත්‍රාදීන්ට භෝජන සංග්‍රහයක් දීලා ඥාති පිදවින්නක් දීලා ඒ අයට මේ දොළොස් පිරිකර පූජාවෙන් එන මේ මහා ශක්තිය මහා පුණ්‍ය කුසල ගංගා ඒ අයට අපි අනුමෝදන් කරමු කියලා පින්විතනේ අර ගුණේ සිහිපත් කරලා gedara පිරිස කතා වෙන්න පින්විතනේ ඔබ ඔය gedara කතා වෙනකොට පින්විතනේ ඔබගේ ඥාති හිත මිත්‍රාදීන්ට මහා පුදුමාකාර ප්‍රසාද හිතක් හට ගන්නවා අනේ මේ අපේ දරුවන්ට අපි ගැනත් හිතෙනවනේ දැන් අපේ ගුණේ සිහිපත් කරනවානේ අපගේ දරුවෝ එතකොට පින්විතනේ අර අම්මා කියයි ඒකනේ මං ඔයාට කිව්වේ අපේ පුතා නරක නෑ කියලා මේ කතා වෙන්නේ කවුද අර ඥාති ප්‍රේතයෝ දෙන්න ගියත් බැවේ අම්මයි තාත්තයි ඒ දෙන්නගේ ගියත් බැවේ ඔබගේ අම්මයි තාත්තයි හැබැයි අම්මා තාත්තම නෙමෙයි ඉන්නේ ඒකත් ඔළුවේ තියාගන්න නමුත් ගුණේ මකන්න නෑ තෙනුම අම්මගේ තාත්තගේ තමයි මොකද හේතුව චිත්තජ ශරීරයේ මූලික කරගෙනයි ඒ අයගේ ස්වභාවයේ හිටන්නේ. ඒක නිසා ඇඳපුවා කියපුවා වැඩ කරපුවා ඔක්කොම ඒ අම්මා සාත්තම තමයි. හැබැයි ඒ දෙන්නව මෙරුවොත් එහෙම ආනන්දරිය වෙනවද? නෑ. නමුත් අර මහ ගරුගුණ හිත තියෙනවා. එහෙනම් මේ පිරිස පිංවිතනේ ඒ දෙන්න විතරක් නෙමෙයි. සමහරලාට පිංවිතනේ ඔය ඉඩමත් එක්ක ඔය ගෙදරත් එක්ක සම්බන්ධ වෙලා ආපු සමහරට කෙනෙක් ඉන්න පුළුවන් පින්විතනේ මේ ලිඳ කපපු. ඒ ලිඳ කපපු කෙනා එයා තමයි ලිඳ කැපුවේ. ඒ ලිඳ කපපු ඒ කෙනා පින්විතනේ ඒ ලිඳෙන් වතුර බොන මිනිස්සු දිහා බල බල. මට දැන් පැන් ටිකක් කැප කරලා පූජා කරයි. දෙයි. මේ පැන් ටික කැප කරලා මට දුන්නා නම් මටත් වතුර ටිකක් බී ගන්න තිබ්බා. මටත් මූණ ටිකක් හොද ගන්න තිබ්බා. පින්විතනේ දුන්නේ නැත්තම් ගන්න බෑ. ඒක ඒකේ ස්වභාවය දෙන්න මොනේ ගන්න මොකද ඒ ලෝකේ පින්විතනි කෘෂි කර්මයේ නැහැ ගව පාටි පාලනේ නැහැ ව්‍යාපාර කරන එක නැහැ ඒක නම් දැන් රැකී ආරක්ෂා කරන එක නැහැ එහෙනම් දැන් කොහොම උහුමනාවෙන් කරන්න ඔය රැකී ආරක්ෂා ටික ඇයි ඊට පස්සේ ආයි කරන්න වෙන්නේ නැහැ මොකද එහෙ ඒව නැහැ එහෙනම් ඔබ දෙන දෙයකින් විතරයි පින්විතෙන යැපෙන්න පුළුවන්. එහෙනම් ඔබ යමක් කැප කරලා දුන්නා නම් ඒ අයට පින්විතෙන ඒක භුක්ති විඳින්න පුළුවන්. ඔය අතර ඉන්නවා පින්විතෙන කර්ම බලවේගයට ඇඳුන් නැතිව ආපු පිරිස්. ඇඳුන් නැහැ. හැංගිලා ඉන්නේ. දැන් ඔබට පින්විතෙන ඇඳුන් නැතුව එකපාරට මෙහෙට ගෙනත් දානවා. දැන් ඔබ කොහොමද ඉන්නේ? මේ ස්ටේජ් එකට නගිනවද කවුරු හරි දෙන්න? ඇඳුන් නැතුව නැහැ. ඔය කොහේ හරි දොරක් මුල්ලක් අස්සේ හැංගෙනවා ගිහිල්ලා. පින්විතනේ ඔබගේ අම්මා ඇඳුන් නැතුව දොර මුල්ලක් අස්සේ හැංගිලා ඉන්නවා. ඇයි? ඒ ලෝකෙත් ඉන්නවා පින්විතනේ සල්ලාල කුපාඩි. මේකේ කුපාඩිකම් කර කර හිටේ හිටපෙවුම්. උන් පස්සෙන් එළවනවා දූෂණය කරන්න. ඔබ නොදකින්න පැතිකඩවල් මේ පෙන්වලා දෙන්නේ. හැංගිලා ඉන්නේ. ඔබ කොහොමද දන්නේ පින්විතනේ ඔබගේ අම්මත් එහෙමයි කියලා? ඔබ දන්නේ නැත් දන්නවද මොකුත් නැහැනේ මේ අද්දවේ අම්මා ඔබ දූෂණය කරන්න මිනිස්සෙක් එළවනවා පස්සෙන් ඔබ මොනවද කරන්නේ බේරගන්නේ නැද්ද මොකද හේතුව අර ගුණේ පිටලා තියෙන හින්දා නේද එහෙනම් මේකට මේ අද්දවෙත් ඉන්නව එහෙම මේ මැරිලා ගියේ ඔබ නිසාමයි නැත්තම් නිවන් දකින්න තිබ්බන්නේ මෙතන ඉන්න තරුණ නෙමෙයි ගොඩාක් කසාද බැඳලා ඉන්න පිරිසකින් මං ඇහුවොත් එහෙම කසාද බඳින්න කලින් දහම අවබෝධුන අනං කසාද බඳිනවද කියලා ඔබ දෙන උත්තරේ මොකද්ද නැහැ ඒක තමයි ඇත්ත කසාද එහෙනම් කසාද බැඳලා දරුවොත් හැදුනට පස්සේ පින්විතනේ ඔබට දහම අවබෝධ වුණා හැබැයි ඔබගේ තියෙන ගරුගුණ හිත නිසා උඹලා ඕන එකක් කරගනින් මං යනවා මහාන වෙන්න කියන තැනට ආවේ නැහැ එහෙම ගරුගුණ හිතකින් මැරිලා ගියා.
නිවන කරගත්තෙත් නැහැ. දැන් ඒ අය අමාරු වෙල්ලා ඉන්නේ කවුරු හින්දාද කියන්නේ එහෙනම්? දරුවෝ නිසා. ස්වාමි පුරුෂයන් නිසා, බිරිඳ නිසා, වගකීම් යුතුකම් නිසා. දැන් එහෙනම් ඔබට යුතුකමක් නැද්ද ඒ අයව කොට දාන්න? ඒකයි කියුවේ. හරි. එහෙනම් දැන් gedara පිරිස කතා වුණා. මහා ගරුවුන හිතකින් gedara මේ පිරිස කතා වෙලා. ආවල් දවසේ අපි දොළොස් පිරිකර පූජාවක් සිද්ධ කරනවා එදා උදේට. අපේ මේ සියලුම පරම්පරාවල කොහේ හරි දෙයකට සහසම්බන්ධ වුණා නම් මේ ඉඩමට හරි අඳුම තරමේ හූනියමකට ආපු කෙනෙක් හරි ඉන්නවනම් වෙනම හුත් උන්නේ කරදර කරන්න ඇඟට බැඳිච්ච එකෙක් හරි ඉන්නවනම් මේ හැම කෙනාටම මේ අනන්ත සංසාරේ හිටපු ඥාතිවරු අපේ මේ හැම කෙනාගේම ගුණ සලකලා ඔබ සියලු දෙනාට මෙන්න මේ ආකාරයෙන් අපි මෙහෙම වැඩපිළිවෙලක් කරනවා ඔබ සම්බන්ධ වෙන්න. පින්වතුනි එහෙම කියලා අර ඒ අයට ඒ කරන කටයුත්ත කරන්න පටන් ගන්නවා. මම ඔබට කිව්වා සමහර පිරිස් ඉන්නවා පින්වතුනි හෙළුවෙන් ඇඳුන්නේ නැහැ. මේ පිරිස් පින්වතුනි දැන් මේ පිරිස් වෙනුවෙන් ඔබ යම් කිසි පූජා ක්‍රම රටාවක් හදනවා. සාමාන්‍ය ක්‍රම රටාව තමයි පින්වතුනි සාමාන්‍යයෙන් ඉස මුදුනට මේ පපුවට වඩා පොඩ්ඩක් උඩින් හදන ක්‍රමයක් තියෙනවා යහන. ඒ යහන හදන්නේ කාටද? තථාගතයන් වහන්සේට. කారణම මේ නලල මට්ටමින් එක හැදෙන්න ඕනේ. ඊට පස්සේ යහන හදන ක්‍රමයක් තියෙනවා දෙවියන්ට ඒක පපුව මට්ටමින් හැදෙන්න ඕනේ. ඊට පස්සේ යහන හදන ක්‍රමයක් තියෙනවා පිංගුතනි නාඹිය මට්ටමින්. නාඹිය මට්ටමින් නෑක හැදෙන්නේ මහා යක්කුන්ට. දනිස් මට්ටමින් එකක් තියෙනවා හදන්න. ඒක ඥාති පිදවින්න ඥාති ප්‍රේතයාට. දනිස්තරත් පල්ලෙහෙන් හදන එකක් තියෙනවා. ඒක මල පෙරේතයාට. ඔබ දැකලා ඇති ඔබගේ ගෙවල් වල තොইল පවිල් කරනකොට මල පෙරේතයාට හදන තටුව දනිස්තරට වඩා පල්ලෙහෙන් හදන්නේ. දනිස්සත් නාඹියත් අතර ප්‍රදේශයේ තමයි ඥාතියාට හදන්නේ. පෙමිතුනේ මේවාද ලංකාවේ දකින්නවත් නැතුව ඇති. ඒකයි තියෙන ප්‍රශ්නේ. ආන්න එක හදලා ඒක සාමාන්‍යයෙන් ගිහිල්ලා තියන්නේ පෙඟුතුනි වැසිකිලි වලක් ගාව. හීතල වෙලා යන්නේ නැද්ද ඔබට ඇඟ? දැන් ඔබට හිතෙන්නේ අම්මා ඉතින් පව් ඉතින් කරගත්තේ ඔය. දැන් ඒකද හිතෙන්නේ? නෑ මේක ධර්මානුකූල අර්ථකින්ම කරන්න ඕනේ. මටත් වැඩේ වැරදුනොත් මේ පිදවින්න මට තියන්නෙත් කොතනමද? ඔතන තමයි. වැසිකිලි වල ගාව. මොකද ඒ අය නිතර එක් රැස් වෙන තැන අඳුරු ප්‍රදේශයක් මොකක් හරි අන්න එතන තමයි පින්විතනි මේක තියන්නේ. එතකොට ඒක තියෙනකොට පින්විතනි ඒක තියෙන බොහොම පිරිසුදු ක්‍රමයක් තියෙනවා. මොකද දැන් මේ මහා ගරුගුණ පූජාවක් සිද්ධ කරන්නේ. හැබැයි මේ පූජාව සිද්ධ කරනකොට පින්විතනි ගෙදර පරිහරණයට ගත්ත වාදන තමයි හොඳම. හැබැයි ඒව මේ නිකන් ජරා ගැහිච්ච කසඩ ගැහිච්ච ඒව නෙමෙයි. ගෙදර පරිහරණයට ගත්ත වාදන තමයි හොඳම. මොකද හේතුව මේ ගෙදර ඉන්න පිරිසගේ තියෙන අර ඇඟැලුම් කමත් එතනට බලපෑමක් තියෙනවා. එහෙනම් ගෙදර පරිහරණයට ගත්ත ඔය මොකක් හරි ප්ලාස්ටික් කෝප්ප ටික ප්ලාස්ටික් මොන හරි ඔය තියෙන පිංගම් අර එහෙම ආදී ඒ දේවල් ටිකක් තමයි මේකට හොඳ. එහෙම නැත්නම් කෙසෙල් කොළ පරිසර හානියක් නොවන මට්ටමටම කරගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ කෙසෙල් කොලේට පිංගුතුනි එහෙනම් ඊට කලින් තමන් මේ ආහාර සකස් කරනවා. බුද්ධ පූජාව වෙනම සකස් කරනවා. මේ පිරිසට වෙනම සකස් කරනවා. ඒ දෙක එකට ගාවන්නේ මේ ලොකු විස්තරයක් ඒකේ තියෙන ඔක්කොම කියවන්න ඔබ. බොහොම සරලව කෙටියෙන් මම මේ ටික කියන්නම්. මොකද ඊට වඩා කාරණාවක් අපිට දැන් කතා කරන්න තියෙනවා තව ටිකකින්. නමුත් මේකේ තියෙන ගුණේ ඔබ දැකලා ඉන්න එපා. නැත්නම් මං ඔහ කිව්වේ නැත්නම් ඔබට මේක කරන්න හිතෙන්නේ නැහැ. එතන ඒ අයට ඒ ආහාර සකස් කරලා පින්විතනේ දනිස්සට දනිස්ස සහ උකුල් ප්‍රදේශයේ අතර මැද්දේ ඔය කොයි හරි උසක බංකුවක් හරි කමන්නේ අරගෙන ඒක උඩට අර කෙසෙල් කොලේ එනලා වෙන වෙනම පින්විතනේ පොල් කටු වලට හරි කමක් නැහැ තිරිසුදු කරපු අර වෑංජන බෙදලා තියෙනවා වෙනම බත් බෙදනවා එහෙම බෙදලා සමහර පිරිස් ඉන්නවා පින්විතනේ බුලත් පිටක් කන්න. ඇයි මේ කාටද මේ තියන්නේ?
දෙදස් විසිපහය අයටද නෑ නෑ මේ පරණ මුතුන් මිත්තන්ට තියන්නේ බුලත් පිටත් හොයනවා සමහර දුම්කොළ කන්න කැමති නෑ ඒක නිසා හැබැයි සමහර දුම්කොළ නැතුව විට කන්න කැමති නෑ සියය හිත විද්දන්නේ නෑ පූජාවක් කරන්නේ මේ ඒ අයටත් යහපතක් වෙන වැඩපිළිවෙළක් දැන් දුම්කොළ තියෙන්නේ මත් වෙන්නද ඒ මොට්ටේව හදාගත්ත ක්‍රමයනේ ඔක බෙහෙතකට පාවිච්චි කරන ක්‍රමයකුත් තියෙනවා ඒක කියලා ඉතින් මුළු දවසම පිට කකා ඉඳලා රාත්‍රියටත් පිට කකා නිදාගෙන පිළිකා හදා ගන්න පිරිස් කියන්නේ නෙමෙයි මේ කියන්නේ එතකොට පින්විතනේ එහෙනම් ඒකත් කොටලා තියෙනවා ඔය ඔක්කොම විස්තර සංග්‍රහයේ තියෙනවා ඔබ කියවන්න දැන් ඕකට සුරුට්ටුවක් එහෙම තියෙමුද බීඩිය සුරුට්ටුවක් බීඩිය ඊළඟට කසිප්පු වීදුරුවක් මන් දැකලා තියෙනවා අපි පොඩි කාලේ ඕක ගංගොල තිබ්බා දැන් නම් ගංගොල තියන්නේ අපේ අම්ම කොහෙද පෙරේතෙක් උනේ මුන්ට පිස්සු ඒක පෙරේතයේ කර්මය නැත්තම් හත් දවසේ දානයක් කියලා කියන්නේ මෙතන ඥාති පෙරේතින්ට රජ මගුල් දවස ඇයි හත් දවසේ බණට කලින් රාත්‍රියේ බණ කියන දවසේ රාත්‍රියේ අර යහනක් හදලි වෙලා ඔබට මතක ඇති ඔබ මේ ගංගානවල ඒව සිද්ධ කළා අර මේක ඥාතිවරුන්ට කැප කරනවා ඒ ඥාතිවරුන්ට කැප කරලා ඥාති හරි කැමති දැන් ඇයි අපි එක එක මලා අපිට දැන් දැන් මේක නිසා අපිට දැන් ලොකු අවස්ථාවක් උදා වෙනවා මේක කරගන්න. එතන ලොකු කතාවක් තියෙනවා. දැන් ඒක නෑ. ඒක නැති නිසා පින්විතර ඉතින් කරුම තමයි පෙරිතයාගේ. මතක තියාගන්න ඔබත් මැරිලා යන්නේ ඔතනට. ඔබගේ දරුවෝ විශ්වාස කරන්නේ නැහැ නේද මේවා. එහෙනම් පරිස්සමෙන් මැරෙන්න. ඇයි? මලට පස්සේ මතක තියාගන්න වතුර උගුරක්වත් නෑ කියන එක. අද කොච්චර සල්ලි තියාගෙන කොච්චර බලේ තියාගෙන කොච්චර මට්ටමින් කටයුතු කළා මරණට පස්සේ හොඳට මතක තියාගන්න මොකුම්ම නැද්ද වතුර වීදුරුවක්වත් නැහැ ඒක නිසා වහ වහ මේක කරගන්න මේක අවශ්‍ය නැති කෙනෙක් බවට පත් වෙන්න සෝතාපන්නාන හරි දැන් මෙහෙම කළා වින්දුනි දැන් මේ අයට මේ ටික තියෙනවා දැන් මේ ටික තියලා අර කසිප්පු වීදුරුව සුරුට්ටුවත් බීදිවත් ඕව මොකුත් තියන්නේ නැහැ මේක කරන්නේ පින්විතනේ දැන් මේ මෙතනින් පස්සේ මේ අයට මේක කැපකල් ඉවරලා එයාට ආරාධනාවක් කරනවා මේක කාලා කුසගිනි නිවාගෙන අහවල් පන්සලේ අපි මෙන්න මෙහෙම දොළොස් පිරිකර පූජාවක් කරලා ඉවරලා ඔබට පින් අනුමෝදන් කරනවා ඔබ සියලු දෙනාම මේ ස්ථානෙට සම්බන්ධ වෙන්න කියලා අර මහ බඩකින්නක ඉන්න නිසා පින්විතනේ තේකක් හදලා තියෙන ක්‍රමයක් තියෙනවා මොකද හේතුව මේ අය කාලා නැහැ මහ කාලෙකින් මහා කාලෙකින් කාල නැති නිසා පිංගුතුනි මේ ආයත එකපාරට දිරෝ ගන්න බෑ මේ ආහාර. ඒක නිසා ක්‍රමයක් තියෙනවා පිංගුතුනි බඩ දිග ඇර ගන්න තේ එකක් බොමු. ඔය කියන්නේ මේ දැන් තේ එකක් බිලා පස්සේ බත් කමු කියලා hina වෙන්නේ කට්ටිය. ඔය ඉස්සර තිබිච්ච ක්‍රමේ. තේ එකක් මොනවද බත් කනවද කියලා අහුවාම කියන්නේ දැන් තේ එකක් බිලා පස්සේ බත් කමු. ඒ කියන්නේ මේ හොඳටම උදේ ඉඳලා බඩ කින්නේ මෙයා හිටියේ. එකපාරට බත් කෑවොත් දිරෝ ගන්න බැරි වෙනවා. ඒක නිසා දැන් තේ එකක් බීලා බඩ ටිකක් දිග අරගෙන ඊට පස්සේ බඩ කිව්වා රාමාසේ ඇකිලිලා තියෙන එක පොඩ්ඩක් දිග අරගෙන ඉවරලා ඊට පස්සේ බත් කමු. ඔහොම ක්‍රමයක් තිබුණේ. ඉතින් ওই ක්‍රමයට තමයි මේ අය පුරුදු වෙලා තියෙන්නේ. මොකද මේ 2025 අයට නෙමෙයි මේක තියන්නේ. 1025 අයට. ගොඩාක් අය අතීතයේ ඉඳලා සම්බන්ධ වෙච්ච ඥාති පිරිසවලට. ඒක නිසා පින්වතුනි මේ අයට අර තේ එකකුත් හදලා පැත්තකින් තියෙනවා. ඔයත් එක්කම පින්විතනේ තව එක දෙයක් තියන්නේ රෙදි කෑල්ලක්. යාර දෙකක විතර රෙදි කෑල්ලක්. ඒක නිකන් නෙමෙයි පින්විතනේ මැහුමක් මහලා. බොහෝම ආදරයෙන් ගෞරවයෙන් මේ මැහුම මහනවා. මේ මට උදව් කරපු මට යම් ගුණයක පිහිටව යම් ඥාතිවරයෙක් ඉන්නවා නම් ඇඳුන් නැතුව මේ මහන මැස්ම තුළ ඒ අයගේ විලිවසා ගැනීමට ඇඳුම් පහළ වේවා කියලා. මොකද තියෙන්නේ එළියටවත් එන්නේ නැත්තම් ලැජ්ජයි සහ අර අමනේ හිටියොත් එහෙම දූෂණය කරනවා ඒකට කැමති නැහැ ඉන්නේ ආකාරයෙන් පිංගුතුනි ඒ දේවලුත් සකස් වෙන ක්‍රමයක් තියෙනවා ඒකට අමතරව පිංගුතුනි හිස් පොල් කට්ටක් නැත්නම් හිස් වාජනය ඒ වගේම හැන්දක් තියෙන ක්‍රමයකුත් තියෙනවා මේවා තියන්නේ සමහර පිරිස ඉන්නවා පිඟුතුනි ඔතන්ට ඒ ගන්න බැරුව. එතකොට ඔබ වගේම ඥාතිකම් කියන රුක්ෂ දේවතා පිරිස ඉන්නවා. මේ භූමියේ ආසන්නින් ඉන්න පිරිස, භූමාතු දේවතා පිරිස.
මෙන්න මේ පිරිස් පිංසනි අර අය කෙරෙහි මහා අනුකම්පාවෙන් ඔබගේ අදිස්ථානීය පරිදි ඒ අයට මැවිලා ඉන්නා වූ වාජනවලට අර ආහාර අරගෙන ගිහිල්ලා අර පිරිසට දෙනවා මොකද ඒ අයත් මහ පිනක් කරගන්නා ඒ වෙලාවේදී එහෙම කරලා දැන් මේ අය පිංගුතුනි මේ ආහාරෙන් සන්තුෂ්ත වෙනවා හැබැයි ඕකට යටින් පිංගුතුනි තියන්නවා වතුර වාජනය මොකද හේතුව මේ ඔක්කොම කරගත්ත මේ පිරිසට දැන් මේවා සමාන සුරංගනා කතා වගේ නමුත් මේදී මේවා තියෙනවා කල්පනා කරලා බැලුවා මහා සත්‍යයක් මේවා පේන්නේ නැති නිසා සුරංගනා කතා වගේ තමයි දැනෙන්නේ වතුර වාජනයක් යටින් තියෙනවා යා කැප කරනවා පිංගුතුනි තියලා මෙන්න මේකේ මූණ අතපය හොදගෙන හැද මේ වතුරින්ද හොදන්නේ ඒගොල්ලෝ නෑ මේක කැප කළාට පස්සේ වෙන්නේ ඒගොල්ලන්ට මැවිල එන දෙයක් තියෙනවා ආන් ඒකතුලින් ඒගොල්ලෝ ඒක කරගෙන මොකද අපේ පැරණි හෙළයන්ගේ තිබිච්ච සිරිත තමයි හඩෝ වගේ කවදක්වත් පන්සල් යන්නේ නෑ ඒගොල්ලෝ හොඳටම දන්නවා ඒගොල්ලෝ හඩෝ වගේ කියලා මොකද නාන්නවත් කන්නවත් ලැබෙච්ච නැති උන්ට තව මොනවද කතා කරන්නේ ඒක නිසා පින්වතුනි අර ආකාරයෙන් අර දේවල් වලින් ඒ මූණ අතපය හොදගෙන ඉවෙලා ඒ අය ඔබ කියපු පන්සලට ඔබත් එක්ක එනවා ඒ ඇවිදින්න ඉවර වෙලා දොළොස් පිරිකර පූජාව සිද්ධ කරන වෙලාවේදී ඒ අය ඒකට සාදු නාද දෙමින් අතහිත තියා ගන්නවා ඒ අතහිත තියාගත්තට පස්සේ එතනින් ලැබෙන මේ මහා පුණ්‍ය ශක්තියට හිත තියලා ඒ තුලින් ඒගොල්ල පුණ්‍ය ශක්තියක් නගාගෙන ඒ පුණ්‍ය ශක්තිය කරන කොටගෙන පිංගුතිනි අර අභව්‍ය තැනින් මිදලා රුක්ස දේවතා මට්ටමට හරිපත් වෙනවා අන්න පිංගුතිනි අර මඩගොහරු වේරිලා හිටපු වර මිනිස්සයව ඔබ ගොඩට ඇදලා දැම්මා ඇයි එදා ඔබට ඒ උදව්ව කරපු නිසා එහෙනම් මම මේ සම්පූර්ණ විස්තරයක් නෙමෙයි කිව්වේ මොකද මේ විස්තරය කියන්න පුළුවන් මට පැය 4ක් විතර නමුත් මේකේ අවශ්‍යම කාරණාව තමයි පිංගුතිනි අපි කතා කරන මේ ගරුගුණ හිත අන්නේ ගරුගුණ හිතින් යුක්තව ඔබ මේක කරන්න අවශ්‍යයිට පුළුවන් අර මහ පිංකමට සම්බන්ධ වෙන්න ඒකට සම්බන්ධ වෙලා නොවුනා කියලා ප්‍රශ්නයක් නැහැ ඔබට පුළුවන් දවසක කතා කරගෙන ඉවර වෙලා ඒක ඒ විදිහට කරන්න හැබැයි හරියටම අර සංගරාතුන කියෝලා හරියට මේක අවබෝධ කරගෙන කරන්න ඕන දේ ඒයිත් අමතරව අර මහ ගුණයට හිත තියලා උඹලා අපිට කරදරයෙන් නිහින්ද මල කරදරේ නෙමෙයි අර මහ ගුණයට හිත තියලා ඉවර වෙලා ඔබ ඒක කරන්න ඒකෙන් පින්වතුනි ඔබ ලොකු උදව්වක් කරන්නේ පිරිසට. ඔබට ඒ අයව අමතක කරලා මේ ගමන යන්න බෑ. සමහර වෙලාවල් තියෙන පුළුවන් අමතක කරලා ඔබ මේ ගමන යන්න කියලා මේ වෙනකොටත් ඔබ බැට කන අවස්ථාවල්. ඔබගේ ඥාතිවරුන්ට තවත් ඥාතිවරු වැහිච්ච අවස්ථාවල් එහෙම ඕනේ තරම් ඔබ අහල ඇති. එහෙනම් වැඩේ වුණාට පස්සේ ඒ මිනිහ ඒ උන්ට තරහ ගිහින් ඉවරලා ඒ තරහෙන් ඔබගෙන් පලිගන්නවට පස්සේ දොළොස්තිරි කර පූජාව දෙනවට වඩා හොඳයි. අර ගරුගුණ හිත සිහිපත් කළා. නුඹලාට අපින් වෙන යුතුකමක් තියෙනවා. ඒ යුතුකම වශයෙන් මෙන්න මේ ටික කරගන්න කියලා. දොළොස් පිරිකරට අයිති වෙන්නේ අට පිරිකරයි. හැරමිටියයි. කුණේයි. තව තෙල් ගුලාවයි සරපු දෙකයි. මේකට හේතු තියෙනවා. අට පිරිකර තුලින් පින්වතුනි ඒ අයට ඒ අවශ්‍ය සියලු මැඳුම් ආයත්තම් පහළ වෙලා එනවා. හැබැයි දැන් මෙහෙ මෙහෙකුත් තියෙනවා. අම්මාගේ ගුණේ මට අම්මා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ. ඒක නිසා රන්රිදී මුතු මැණික් ආවරණත් උදන තියන්න යන්න එපා. තවම් පෙට්ටියක් එහෙම හොදට නා ගන්න අම්මේ කියලා එහෙම තියන්න අවශ්‍යතාවයක් නැහැ. පණාවක් අර එහෙම තියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ මූලික දේ කරගන්න පුණ්‍ය ශක්තියෙන් ඒ අයට ඉතුරු ටික මැවිලා එයි. හැබැයි මූලික ටික කරන්න වෙනවා පින්විතනි අර බඩකින් ඉන්න පිරිසට. කොහොම කළවත් දේශනාවකටවත් නැත්තම් අර පුණ්‍ය අනුමෝදනාවට සම්බන්ධ වෙන්න බෑ. ඒකයි ඒක කළ යුත්තේ. එහෙම නැත්තම් ඔබ මානසිකව ගොඩක් දියුණු කෙනෙක් නම් මනසින් මව මව ඒගොල්ලන්ට ආහාර දෙන්න. ඉතින් මානසික වේ මට්ටමට දියුණු කෙනෙක් ඉන්නවා නම් පුළුවන්. ඒගොල්ලන්ගේ ආහාර මනසින් මවලා දෙන්න පුළුවන් නම්. ඒක කරන්න බැරි නම් ඔබට මේ ඝන ආහාරයක් දෙන්න වෙනවා. හරි. එනම් මට කියන අට පිළිකර වලින් මොනවද එයාට හම් වෙන්නේ? එයාට පිංගුතුනි අවශ්‍ය හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා ඉන්න අවශ්‍ය. ඒ අඳුන් ආයත්තන් එයාට ලැබෙනවා. ඊට පස්සේ හැරමිටියක් පූජා කිරීමෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔබ හැරමිටියක් හාමුදුරුවන්ට පූජා කරන්නේ ඇයි?
වාරුවක් වෙන්න. එතකොට අතප්පය කකුලක් කැල්ලනම් හරි කමන්නේ. ඇඟට වාරු නැත්තම් හරි කමක් නැහැ. හැරමිටිය පාවිච්චි කරගෙන ඒ වාරු ගැනීම උදෙසා ස්වාමීන් වහන්සේලාට ඒක පූජා කරනවා. එහෙනම් ඒ මට්ටමේ මෙපොමිතුනි තමන්ගේ ඥාතියාටත් ඔන්න ඔය කියන ගුණේ පීටන්න පටන් ගන්නවා එයාතුළු. එහෙනම් ඇඟපත වාරු නැති යාගන්නේ ඒ ගන්න බැරි මට්ටම කවුරු හරි කෙනෙක් හිටියනම් ආන් ඒ කෙනාට පින්විතනි හැරමිටි පහළ වෙනවද නැත්නම් ඒ හැරමිටින් ස්වාමින් වහන්සේට ලැබෙන රැකවරණේ ලැබෙනවද ස්වාමින් වහන්සේට ලැබෙන රැකවරණේ ලැබෙනවා හැරමිටි පහළ වෙනව එහෙම නෙමෙයි හැරමිටිය පූජා කළාම ඒගොල්ලන්ට හැරමිටි පහළ වෙනව එහෙම නෙමෙයි වෙන්නේ ඒ අට අර කඳ කෙලින් කරගෙන ඇවිදින්න පුළුවන් පුළුවන් වෙන ක්‍රමයක් හැදිලා එනවා තෙරපු දෙකක් පූජා කරනවා ස්වාමින් වහන්සේලාට ඇවිද ගන්න බැරි ස්වාමින් වහන්සේ නමක් ඉන්න පුළුවන් කකුලේ ගල් සැලුමක් තියෙනවා කට්ටක් ඇන්න කැපිලා මොනවා හරි වෙලා ආන් ඒ ඇවිද ගන්න යා ගන්න ඒ ගන්න බැරි ස්වාමින් වහන්සේ නමක් ඉන්න පුළුවන් පිංගතනි ආන් ඒ ස්වාමින් වහන්සේට ඒක පූජා කළාට පස්සේ ඒකේ පුණ්‍ය ශක්තිය අර පිරිසට අනුමෝදන් වෙනකොට ආන් ඒ අයට පිංගතනි යා ගන්න ඒ ගන්න පුළුවන් මට්ටමේ කඩින් සකස් වෙනවා සමහරවිට යානා පහළ වෙන්නත් පුළුවන් එහෙමත් වෙන්න පුළුවන් ඊට පස්සේ නෑ එහෙම තව පූජා කරනවා තෙල් ගුලාව තෙල් ගුලාවෙන් කෙරෙන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ නමකට ඇඟේ පතේ රුදාවක් තියෙනවනම් කැඩිච්ච විදිහ තැනක් තියෙනවනම් ඕන් ඔය දේවල් පින්වතින් නැවත ශක්ති ගන්න ගන්න බල ගන්නන්න කරන වැඩපිළිවෙලක් තෙල් ගුලාවේ තියෙන තෙල් බෝතල්වල තියෙන්නේ එහෙනම් ආන් ඒක පූජා කළා ඒ පින් අනුමෝදන් කරනකොට අර අයටත් එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් පින්වතින් ඒ ප්‍රශ්න ටිකට උත්තරේ හම්බ වෙනවා ඊළඟට කුඩයක් පූජා කරනවා පින්වතුනි ඒ කුඩේ පූජා කළාට පස්සේ ස්වාමින් වහන්සේට අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙලා යන්න පුළුවන් සේම අර විමාන නැති අර පිරිසට විමාන මැවිලා එනවා එහෙනම් විමානෙකුත් මැවිලාව යාගන්නේ ගන්න පුළුවන් කමකුත් ලැබුණා ශරීර ශක්තියකුත් ලැබුණා ඇඳුම් ආයතනුත් ලැබුණා කන්න බොන ටිකත් ලැබුණා දැන් තමන්ගේ ඥාතිවරයා සුගිත මුදිත තත්ත්වයට පත් වුණා දැන් ඔබගේ යුතුකම කළ ඉවරයි එදෙනින් එහාට ඔබට තියෙන්නේ ධර්ම දේශනාවට එන වෙලාවට හැමතිස්සෙම ඒ සියලු ඥාතිවරු සිහිපත් කරලා එයාට එන්න කියලා ආරාධනා කරන්න. ඕන් එන්න ඇවිදිලි වෙරලා බණ ටික අහලා තමන්ගේ වැඩේ කරගන්න. එහෙනම් ඔන්න ඔතනට කරුණු කාරණා සිද්ධ කරන්න තමයි මේ දොළොස් පිටකර පූජාව සිද්ධ කරන්නේ. ඒක පිංගුදෙනි සමහර වෙලාවට ඔබට දරා ගන්න බැරි වෙන්නත් පුළුවන්. ලොකු වියදමක් වෙන්නත් පුළුවන්. රුපියල් 17,000 දන්නේ නැහැ ඔය කීයද කියලාවත්. මම නම් දන්නේ ඔබ බලන්න. ඒක ඔබට කරගන්න බැරි නම් පුළුවන් දවස එනකන් ඉඳලා හරි ඒ ඥාතිවරුන්ට පිංගතනි ඒ ආකාරයෙන් ඒ සත්කාර සම්මාන කරන්න ඔබට හිත කරන්න බැරි වෙන්න පුළුවන් දවසකට රුපියල් 10ක් ඉතුරු කළා හරි ඒ මට්ටමින් පිංගතනි අර ඥාතිවරුන්ට ඒ සත්කාරය සම්මාන කරන්න පුළුවන් පිළිසෙට පුළුවන් පිංගතනි කැමති පරිදි අවුරුද්දකට සැරයක් හරි අවුරුද්දකට සැර දෙකක් හරි කමන්නේ තමන්ගේ ඥාතිවරුන්ට දිගින් දිගටම ඒක කළා කවුරු හරි ඒවට බැඳිලා ආපු පිරිස ඉන්නවනම් ආන් ඒ අයට මේ යහපත ශාන්තිය සැලසෙන්න මම ඔබට මෙහෙම දෙයක් කියන්න අපි මෙතන හුනියමට ආපු කෙනා පවා ගැලවිලා යනවා ඒ පුණ්‍ය ශක්තියට දැන් මේක කියනකොට සමහර වෙලාවට කට්ටඩි මහත්තුරු එහෙම තරහ වෙන්නත් පුළුවන් ඇයි හේතුව මේ බඳලා දාලා මුන් කීයක් හරි හොයාගන්න තිබිච්ච අවස්ථාව කියලා. නමුත් මම එතුමල්ලටත් කියන්නේ. එතුමියල්ලටත් කියන්නේ. බේර ගන්න පුළුවන් එකක් ඉන්නවා නම් බේරනවා මිස. උංග බඳලා මහමුදේ දාන එක ක්‍රමී නෙමෙයි. ඔකට මාත් එක තරහ වෙලා හරියන්නේ නැහැ. උංග බඳලා මහමුදේ දාන එක නෙමෙයි ක්‍රමී. හොඳයි එහෙනම් ඔන්න මම ඒ ගැනත් කිව්වා දැන් ඔබට තියෙන්නේ ඕක ගැන හොඳට සීපත් කරගෙන අර මහ ගරුගුණ හිතකින් කරන්නේ නැත්නම් ඉතින් අද මේ දේශනාව අපරාධේ මම මේ යම් කාලයක් මේකට ගත කළා නම් ඒක සම්පූර්ණයෙන් අපරාධේ මොකද ඔබට හැංගීමට දෙන්න තමයි මම මේ ටික ඔබට කිව්වේ කරන විදිය සම්පූර්ණයෙන්ම අරකේ තියෙනවා ඒක බල්ලේ වෙරලා කටයුතු කරගන්න සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ